දත්දල්ල විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා යසස් ඇති දෙව්දුව ඔබ හරිම ලස්සනයි ගොඩාක් දිලිසෙනවා මහා පිරිවර ඉන්නවා සියලු තෞතිසා වැසි දෙවියන්ගේ සුන්දරත්වය පරදවා බබලනවා මීට කලින් මං ඔබ දැකලා නැහැ ඉස්සෙල්ලාම දැක්කේ දනුයි කොයි වගේ දිව්‍ය ලෝකයකින්ද ආවේ ඔබ දැන් මාව නමින් නමතා කතා කරනවනි සුන්දරි මං ඉස්සර මිනිස් ලෝකෙදි සුබද්‍රා කියන නමින් හිටියේ මං ඔබේ බාලනංගි අපි ස්වාමියාට සමභාර්යාවන් වෙලා හිටියා මං මැරුණට පස්සේ මනුස්ස ජීවිතයෙන් නිදහස් වෙලා එයින් චුත වුණා ඊට පස්සේ තමයි මේ නිම්මාන රති දෙවියන් අතර ඉපදුනේ බොහෝ පින්දහම් කරගත්තු උදවිය තමයි නිම්මාන රතියට එන්නේ සුභද්‍රා එතකොට ඔබත් දැන් ඔය කතා කරන්නේ නිම්මාන රති දෙවියන් මැද උපත ලබා නේද යසස් ඇති දෙව්දුව ඔබට කවුද මේ ගැන කියා දුන්නේ මොන වගේ දානයක්ද ඔබ දුන්නේ මොන වගේ සිල්වත් බවක්ද ඔබ ඇති කරගෙන හිටියේ ඔය විදියේ යසසක් ඔය විදියේ මහා සැප සම්පත් ලැබුවේ කොහොමද පින්වත් දෙව්දුව දැන් අපි අහන්නේ ඒ ගැනයි අපිට කියා දෙන්න මේ කවර පින්කමක ඵලයක්ද කියලා ඉස්සර මං මනුස්ස ලෝකෙදි දන්පැන් ලබන්ට සුදුසු සංගරත්නය ගැන පැහැදුණු සිතින් හිටියා මං මේ දෑතින්ම උන්වහන්සේලාට පිණ්ඩපාත 8ක් පූජා කරගත්තා ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි महानुभाव संपन्न वो स्वामी वहांस मिनी श्लोकेदी ओय पिन तमाय मंकर गाते आनुभाव संपन्न व बेबली बेबली इन्न पिन ओक तमाय मागे सिरुरेन विहिदेन एलियेन हेम दिसावम बबलनवा ए सांगवर वो ब्रह्मचारी वो भिक्षुन वहांसेला गेन ममत पहदी में नहिटी ओब वागे निवे මං මේ දෑතින්ම බොහෝ භික්ෂූන්ට දන්පැන් පූජා කරගෙන තියෙනවා. ඔබට වඩා බොහෝ දන් දීලත් මං ඉපදුනේ පහත් දිව්‍ය ලෝකයකයි. පින්වත් දෙව්දුව, බොහෝම චුට්ටක් දානේ දීලා මහත් සැප සම්පත් ලබා ගත්තා නේද? අපි අහන්නේ මේකයි. ඔබට ඔය ලැබුණේ මොන වගේ පින්කමක විපාකයක්ද? මං ඉස්සර ඒ සිතේ සතුට ඇති කරවන ස්වාමීන් වහන්සේ නමක් ගැන තැනගෙන හිටියා. ඒ රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 8 නමකට මං දානයට ආරාධනා කළා. ඒ රේවත ස්වාමීන් වහන්සේ මගේ යහපත පිණිස මට අනුකම්පා කළා. උන්වහන්සේ මට වදාලේ ඒ දානය 8 නමකට නොව සංඝයා උදෙසා පූජා කරන්න කියලායි. මමත් උන්වහන්සේගේ වචනයට අනුවමයි කටයුතු කළේ. ඒක සංඝගත දක්ෂිනාවක් වුණා. ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයා කෙරෙහි මගේ දානය මනාව පිහිටියා. ඔබ දානය පූජා කරගෙන තිබෙන්නේ පෞද්ගලික වශයෙන්ුයි. ඒක නිසායි ඔබේ දානය මහත් ඵල නැති වුණේ. සංඝයා උදෙසා පූජා කරගන්න දානයෙන් මහත් ඵල ලැබෙන බව අනේ මන් දැනුයි තන්නේ එහෙනම් මං ආයෙමත් මිනිස් ලොවට යනවා සංග රුවනේහි අවශ්‍යතා දන්න කෙනෙක් වෙනවා මසුරු මල නැති කෙනෙක් වෙනවා ප්‍රමාද වෙන්නේ නැහැ යලි යලිත් සංග රත්නයට දන් පූජා කරගන්නවා භද්‍රා දෙව්දුව දැන් ඔයත් එක්ක ඔය කතා කර කර ඉන්න දෙව්දුව තෞතිසාවේ සියලු දෙවිවරුන්ගේ සෝභාව ඉක්මවා බබලනවා මෑ කවර දෙව්දුවක්ද පින්වත් සක්දෙවිඳුනි ඉස්සර මිනිස් ලෝකෙදී ඇය මිනිස් දුවක් ඇය මගේ බාලනංගි
මගේ සැමියාගේ සම බිරිඳ. ඇය සාංගික දානයක් පූජා කරගෙන තියෙනවා. ඇය පින් කරපු එකක්. ඒ නිසායි ඇය බබලන්නේ. භද්‍රා දේවදුව ඔබේ නංගි දානීය පූජා කරගෙන තිබෙන්නේ ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයාට නොවේ. ඒ නිසා තමයි ඔයාට වඩා ඇය උතරම්ම බබලන්නේ. ගිජිකුළු පර්වතයේහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඔය කාරණය උන්වහන්සේගෙන් මං විමසුවා. යම් කිසි කෙනෙකුට දානයක් පූජා කරගත්තහම මහත්ඵල මහානිශංස ලබා දෙන්නේ කවරෙකුට දුන්නොක්ද කියලා. දන් පැන් දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. මත්ෙහි සැප විපාක ලබා දෙන පින්ම කළමැනව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානිය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. ලෝකේහි සියලු කර්ම විපාක ගැන අවබෝධයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව මට වදාලා. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ගමන් කරන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. ඵලයට පත් වූ පුද්ගලයනුත් හතර දෙනෙක් ඉන්නවා. මේ ආර්ය සංඝයා ඍජු සිත් ඇති පිරිසයි. ප්‍රඥා සම්පන්නයි, සීල සම්පන්නයි, සමාහිත සිතින් යුක්තයි. දන් පැන් දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. මත්ෙහි සැප විපාක ලබා දෙන පින්ම කළමැනව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමයි ශ්‍රේෂ්ඨ. ධර්මය බෙදාහරිමින් ලෝකය එළිය කරන්නේ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන්පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදියට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝක විදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබා දෙනවා කියලා. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දාණය සිහි කරන්ට ඕනේ. එතකොට යාලට හරි සතුටක් ඇති වෙනවා. මසුරු මල මුලින්ම දුරු කරලා ලෝකේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ගලොවෙහි උපදින්ටත් පුළුවනි.